සෞඛ්‍ය වර්ජිනිය දේශපාලන උවමනාවක් සෞඛ්‍ය වෘත්තිකින්ගෙන් චෝදනා ඇයි මේ සාකච්ඡා බිඳ වැටේ දේශපාලනේ අතරමැද්දට පැන්නාම මේ පිටිපස්සේ ඉන්නේ දේශපාලන පක්ෂ කීපයක් සෞඛ්‍ය ගැටලුව විසඳන්න ඇමති ගෙහලිය කැබිනට්ුව සමග සාකච්ඡාවකට සූදානමින් විජයග්‍රාහී ගමනක ආරම්භමට පොහොට්ටුව අනුරපුරයට රොතබඳි ආරක්ෂක සංස්කෘතික හා අධ්‍යාපන ගිවිසුම් වලට ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යලි ලොක්ඩවුන් නොකර ගන්න වැඩ කරන්න සෞඛ්‍ය ජනතාවගෙන් ඉල්ලයි නිරෝධායිනී අලුත් නීති වලටත් එන්නතටත් එරෙහිවන්නන් රටේ බහුතරය නෙවෙයි නව ශ්‍රී ලංක අගමැතිනී කියා සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක වැඩ වර්ජනයේ පිටපත් සිටුනේ දේශපාලන පක්ෂ කිහිපයක් බව එය මෙහෙවන වෘත්තීය සමිතිවල නායකින් දැස බැලූ විට පැහැදිලි වන්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා මේ අතර මෙවැනි අසාධාරණ වැඩ වර්ජන හේතුවෙන් අගතියට පත්වන ජනතාව වෙනුවෙන් සිවිල් සංවිධානයක් පිහිටුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරනවා සෞඛ්‍ය වැඩ වර්ජනයේ අද තුන්වෙනි දිනටත් ක්‍රියාත්මකයි සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනයේ දිගටම ක්‍රියාත්මක කරන බවයි අදාළ වෘත්තීය සමිති පවසන්නේ කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවයි ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක් නොවීමට තීරණය කර තිබෙනවා මෙම වැඩ වර්ජනයේ එක්තරා පිරිසකගේ උසුගැන්වීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා ඔවුන් ඉන්ලන වැටුප් වර්ධක ලබා දුනහොත් ක්ෂේත්‍ර රැසක වැටුප් විෂමතාවක් ඇතිවන බවයි එම සංගමයේ පින්පාතෙන්නේ මේ පිටිපස්සේ ඉන්නේ දේශපාලන පක්ෂ කීපයක් ඒ වගේම දේශපාලඥයෝ ඔවුන් තමයි මේ වෘත්තීය සමිති මෙහෙවන්නේ ඒ වෘත්තීය සමිති මෙහෙවන ආකාරයෙන් අපිට තේරෙනවා රජය පහසුතාවයට පත් කිරීමටත් ඒ වගේම අනෙකුත් සියල්ලන්ම පහසුතාවයට පත් වෙන ආකාරයට තමයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙන විදිහට විසඳනවා මිසක් තවත් ප්‍රශ්න රාශියක් අලුතෙන් පටන් ගන්න විදිහට මේ ප්‍රශ්න විසඳලා හරියන්නේ නැහැ මේ හරහා සියලුම වැටුප් පොළ විෂමතාවය නැති වෙන හින්දා බය ඉත අවසනවන්ත තත්වයක් බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කජනායක මහතා පවසනවා ජාතික රෝහල මගින් ලබා දෙන බෙහෙත් වට්ටෝරු ඔසු සලින් ලබා ගැනීමටත් එක්ස්රේ වැනි පරීක්ෂණ පෞද්ගලික අංශින් සිදු කිරීමටත් බෙවන විට කටයුතු කරමින් සිටිනවා මෙය දිගටම කළ නොහැකි කාර්යයක් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අපින් පාතින්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ මොන කාර්ය මණ්ඩලය වුණත් වර්ජනය කිරීම බොහොම අවසනාන්ත තත්ත්වයක් දැන් බෙහෙත් දෙන එක සම්බන්ධයෙන් අපි විකල්ප ක්‍රියාමාර්ගයකට අරගෙන තියෙන ඔසු සලහරහා බෙහෙත් නිකුත් කිරීම ඒ වගේම ජාතික රෝහලට හැකියාව තියෙනවා එක්ස්රේ ගන්න ඕන නම් CT එකක් ගන්න ඕන නම් පෞද්ගලික අංශයලවා ඒ කාර්ය ඉෂ්ට කරගන්න නමුත් අපිට මේක හැමදාම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අතර ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් කරා පැමිණි රෝගීන් අද දිනේද අපහසුතාවලට ලක් වුණා ඉහළම වැටුප් ගන්නවා මේ මිනිස්සුන්ට දැඩි දැනුවම් දෙන්න ඕන ඇත්තරම හැම සතියෙන් සතියෙම ස්ට්‍රයික් නේ මොකද්ද මේකේ තේරුම හමුදා හරි දාලා මේවා කරගෙන යන්න ඕන සුවසේවයේ හරිනම් හමුදා සේවයක් වගේම තියෙන්න ඕනේ ප්‍රභාකරන් අර මිනිස් පලියක් තියාගත්තා වගේ මේ ලෙඩු පලියට අරගෙන තින්නේ මේගොල්ලෝ තව ටික කාලයක් යනකොට මිනිස්සු ගහනවා ඔයගලන්ට සම්පූර්ණ වැරදි මේක කියන්නේ මේගොල්ලන්ට මේ නිසි දඩුවම් දෙන්න ඕනේ මෙහෙම කරන්නේ ප්‍රේමදාස මාතේ අයමන කරේ ස්ට්‍රයික් කරු මිනිස්සුම වැරුවා ඒතොර ස්ට්‍රයික් නවතිනවා ඒ වගේ යුගයක් තමයි ඉල්ලන්නේ වගේ මට පේන විදිහට කෙසේ වෙතත් මෙවැනි වැඩ වර්ජන හේතුවෙන් ජනතාවට සිදුවන අසාධාරණයේ වෙනුවෙන් පිනි සිටීම සඳහා සිවිල් සංවිධානයක් පිහිටුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ පවසනවා අපි බලාපොරොත්තු වෙනවා පූජ්‍ය පක්ෂ මේ රටේ සිවිල් ජනතාවත් එක්රාසි කරගෙන සංවිධාන පිහිටවලා මේ වෘත්තීය සමිති බලය කඩා දාන්න. ඇයි මේ සාකච්ඡා බිඳ වැටෙන්නේ දේශපාලනේ අතරමැද්දට පැන්නාම. අපිත් කැමති දේශපාලඥයෝ ඉන්නවා. අකමැති අය ඉන්නවා. නමුත් ඒක පැටලව ගන්න එපා මේ වෘත්තීය සමිතියත් එක්ක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන මහජන රැලි මාලාවේ මංගල රැලිය අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු මේවට විට සංවිධානය කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවම රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා කියා සිටින්නේ. ඔය
මේ වෙනකොට සල්ගාදු පිටිය මේ මහා රැස්වීම තියන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා රජ රට ජනතාව රැස්වීමට එන්න ලෑස්තිලා ඉන්නවා කියන සුබ ආරංචි අපිට ලැබිලා තියෙනවා මේ වෙනකොටත් යම් පිරිස් එමින් පවතිනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ අවුරුදු දෙකක් අපි රැස්වීම තිබ්බේ නැහැ පළා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා සහ සෞඛ්‍ය නිලධාරීන් එක්ක තමයි කලින් සාකච්ඡා කරලා ඒ සෞඛ්‍ය උපදෙස් මත ඒ සියලු කටයුතු මෙතන කරෙන්නේ සෞඛ්‍ය නීති රීති වලට යටත්ව තමයි අපි සම්පූර්ණ මේ රැස්වීම තියන්නේ මෙරට මූල්‍ය තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ තීරණය කරන බවයි මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ රටේ ආර්ථික කළමනාකරණය වත්මන් රජය සැලසුම් සහගතව සිදු කරන බවයි IMF සංවිධානයේ ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය යටතේ ලංකාව එක්ක සාකච්ඡා කළේ වාර්තාව මම හිතන්නේ 3 වෙනි සතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පිට කරනවා ඒ නිසා මම සභානායකතුමාගෙන් අහනවා ඒවා පාර්ලිමේන්තු ඉදිරිපත් කළ අපේ සාමාජිකයන්ට දෙන්න කියලා රාජ්‍ය මුදල් කමිටියත් ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන් ඒ නිසා මම සභානායකතුමාට යෝජනා කරන අපිට මාර්තු 1 වෙනි සතියේ දෙන්න මේක පෙබ්‍රවාරි මාසේ දෙනවා නම් මාර්තු ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් සභාවේ අද තියෙන මේ ප්‍රශ්නේ ගැන මොකද්ද අපේ ස්ථාවරේ මොකද්ද කරන්න ඕනේ කියලා විසඳුමක් කොහෙන් හරි දෙන්න ඕනේ අපි එකඟ වෙන්න කරුණු ටික ජනාධිපතිතුමාට දෙන්න මීළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කළා එළමෙතේ සභගි ජන බලවේගය ලැබුණ පාර්ලිමේන්තු වාරයේදී අපි දවස් දෙක විවාදයක් කියලා තියෙනවා රටේ වර්තමාන තත්ත්වය සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමේක මිනිට් කරලා තියෙනවා මොකද ඇත්ත වශයෙන්ම ගරු නියුජ කතානායකතුමනේ මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට හැබැයි මුදල් ලැබතුමා මේ පාර්ලිමේන්තුවට කිසිම ප්‍රකාශයක් කරන්න නැහැ රටේ මුදල් තත්ත්වය ගැන කිරියල් ඇමතුමා මේ දවස් දෙක විවාදයක් ගැන කතා කිරුවා ඒ වගේ මුදල් ඇමතුමාට එතුමා චෝදනා කෙරුවා රටේ තත්ත්වය ගැන තමුන් ලගේ ආර්ථික විශේෂඥයෝ කිව්වේ මේ රට බංකොලොත් වෙන ආර්ථිකේ වැටෙනවා ජනවාරි 5 දා ලයිව් ඇවිල්ලා වෙලා කියන්නේ කියලා නේද මීට වැඩිය දේශපාලන කරන්න වෙලෙ පොඩ්ඩක් දුර බලලා తాවකාලික සන්තෝෂ ගන්න හදන්නේ නැතුව මේ රටේ ආර්ථිකේ වැටෙන්න දෙන්නෙත් නැහැ මුදල් ඇමතිවරයා ඉතාමත්ම දක්ෂ ලෙස එතුමාගේ අමාත්‍යංශයේ මෙහෙවනවා කියන එක විතරක් අපි පැහැදිලිව කියනවා මේ ගවයෝ දීලා කිරි නිෂ්පාදනය කරත් වැඩක් නැහැ ඇතම් ආයනනික කිරිපිටි සමාගම් කිරිපිටි පවුඩර් එක ගේනවා ගනල්ල ඒක දිය කළා දියර කිරි කියලා සුපිරි වෙනසක් වල පැක් කරලා විකුණනවා මේකෙන් පහර වදින්නේ අහිංසක කිරි ගොවියන් ඒ විතරක් නෙමෙයි මේ පවුඩර් එක අරගෙන යෝගට් වර්ග හදනවා කිරිපිටි භාවිතයේ පිළිබඳව ගැටලුව ඇත්තටම ගැටලුකාරී සහගතයි පෝෂණ ගුණය අඩුයි කියලා වෛද්‍යවරු අපිට උපදෙස් දීලා තියෙනවා මේ අනුව ලංකාවේ පශු වෛද්‍ය කාර්යාලය 337ක් තියෙනවා අපි නියම ව්‍යාපෘතියක් හැටියට මේ වසර තුල දියර කිරි ප්‍රචලිත කිරීම උදෙසා නැවුම් කිරි ප්‍රවාහනය කරන වාහන 337ක් අවම වශයෙන් හැම පශු වෛද්‍ය කාර්යාලයකටම එක බැගින් යොදලා ජනතාවට දියර කිරි සුලභ කිරීමේ ව්‍යාපෘතියකට අවධානය යොමු වෙලා තියෙනවා මේට අවුරුදු 4කට විතර එහා කාලය තුල කිරි ගොවියන්ගෙන් කිරි මිලදීලා අරගෙන කානුවලට හලලා යවපයෝගයක් තිබුණා ඒ තුල බලාපොරොත්තුනේ බහුජාතික සමාගම් හෝ එවකට තිබුණු පාලනය මේ රටේ කිරිගොවේ අධෛර්යමත් කිරීම සහ දේශීය කිරි නිෂ්පාදනය අඩාල කිරීම මේ කාරණාව අපි හොඳට තේරුම් අරගෙන තියෙනවා වර්තමානයේ අපේ ආණ්ඩුව යටතේ ලංකාවේ කිසිම තැනක කිරි නිෂ්පාදනය කරන ගොවියෙකුගේ කිරි අලෙවි කිරීම පිළිබඳව කිසිම ප්‍රශ්නයක් පැන නැගිලා නැහැ ශ්‍රී ලංකීය ජනතාව වෙනුවෙන් සහන සේවා කටයුතු වලදී උපරිම ප්‍රතිලාභ ලබා දෙන බවට ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ අග්‍රාමාත්‍යවරයා හමුවේ සහතික වුණා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංවිධානයේ මහලේකම් ජගන් චපකන් මහතා ඇතුළු දූත පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ඒ අරලියගහ මන්දිරයේදී කොවිඩ් වසංගත ඇතුළු ශ්‍රී ලංකීය ජනතාව මුහුණ දුන් සෑම ව්‍යසනයකදීම රතු කුරුස සංවිධානයේ ලබා දුන් උපකාර වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කෘතවේදීත්වය පළ කළා ශ්‍රී ලංකාවට ඉදිරියටත් ප්‍රතිලාභ ලබා දීමට බලාපොරොත්තු වන බවයි ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සංස්කෘතික සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම් කිහිපයක් කඩිනමින් අත්සන් කිරීමට ශ්‍රී ලංකා ඉන්දිය විදේශ අමාත්‍යවරුන් එකඟතාවකට පැමිණියා. මේ අතර ඉන්දු ශ්‍රී ලංකා දීවර ගැටලුව විසඳීමට දෙරටේම අදාළංශ කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.
විදේශ මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දියා විදේශ මාත්‍ය එස්. ජයශංකර් මහතා අතර හමුව සිදු වූයේ නවදිලි නුවරදී. එෙහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. ආර්ථික හා බලශක්ති සහයෝගිතාව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා. මෙම තීරණාත්මක අවස්ථාවේ ඉන්දියා රජය ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 2.4ක මූල්‍යාධාර ලබා දීම සම්බන්ධයෙන් පීරිස් මහතා ප්‍රසාදය පළ කළා. සුලන් සහ සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාව උදෙසා ඉන්දියා රජය සහය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා अमाते महाचार्य जी.एल. पीरिस महता इंडिया जाति आरक्षक उपदेशक श्री अजित देवोल महता दमुना दिराटे अन्योन्य उपाय मार्गिक आवश्यकता पिलिबंद करुण रसक मेहदी साकच्छा किरुना अनुतुरुव अमाते वर्या इंडियावे प्रमुख पेले विद्युत्था मुद्रित माध्य हमुए अधा सोमार कुरगनी मिटत एक कुना රට විවෘත කර ඇති මේ මොහොතේ නැවතත් සීමා පැනවීමට සිදුවන ආකාරයෙන් ක්‍රියා නොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරනවා සෞඛ්‍ය උපදේශවලට අනුව ක්‍රියා කළහොත් පවතින කොරෝනා අවදානම අවම වනු ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ අකණ්ඩව දසවෙනි දිනටත් දෛනික මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊ දිනේද 16 සීමාව ඉක්මවා කියා. ඊ දිනේදී කොරෝනා ආසාදිතයන් 1253 දෙනෙකු හඳුනා ගැනුණා. එනු මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 621985ක්. රෝහල්ගතව නිවාසවල පොත්කලින් 24265 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 582064. ඊ වාර්තාව කොරෝනා මරණ 35ක්ද සමකින් මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15656ක් දක්වා ඉහළ ගියා. මෙතර ඊයේ දිනේදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 7411ක්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3493ක් සිදු කර තිබෙනවා. අපිට වාර්තා වෙන රෝගීන්ට සාපේක්ෂව යම් ප්‍රතිශතයක් රෝග ලක්ෂණ රහිතව හෝ අවම රෝග ලක්ෂණ සහිතව රටේ සිටිනවා. ඒ අය හරහා මේ රෝගය වේගයෙන් පැතිරීමටත් ඉඩ තියෙනවා. නැති වෙන සෑම ජීවිතයක්ම අපිට වටිනවා. ඒ නිසායි අපි දිගින් දිගටම කියන්නේ මේ තත්ත්වයට ඉඩ දෙන්න නොදී අපි මේ රෝගය පැතිරෙන එක වළක්වන්න සියලු ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. අපේ රටේ සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් සඳහා රට විවෘතක තියෙන තත්ත්වයක් තුල නැවතත් අපි මේවා සීමා කිරීමට කටයුතු කිරීම මං හිතන්නේ සාධනීයයි කියලා. අපි මේ දක්වා අවසර දීලා තියෙන සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් උපරිමයට සෞඛ්‍ය ආරක්ෂාවන්ට යටත්ව කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. බෙරට ඉන්නත් කරන ක්‍රියාවලියද සාර්ථකව ක්‍රියාත්මකයි. කිසියම් හෝ ඉන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ති සංඛ්‍යාව 1,67,98,256ක්. පුත්කලින් 1,40,23,405 දෙනෙකු මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. මාත්‍රා තුනම ලබාගෙන ති සංඛ්‍යාව 58,05,024ක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනික නිරත වූද ගම්පහරෝහලේ කොරෝනාවට එරෙහි එනත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එනත් කරන වැඩසටහනට ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා කියා සිටී. අනිකුත් රෝහල්වල පවතින ආකාරයට මේ වර්ජන ක්‍රියාවලියත් මේ රෝහලේ පවතිනවා. නමුත් අපි මේ එනත් කරන වැඩසටහන සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දීලා තියෙන නිසා අපිට මේ වර්ජනයේ මැද්දෙත් අකණ්ඩව මේ එනත් කරන වැඩපිළිවෙල කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී රෝහල් පද්ධතිය විදිහට අපිට මේ එන්නත් කරන්නේ සඳහා පාසුකම් ජනතාවට ලබා දිය යුතුයි. දිනපතාම මේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙතර පවත්න කොරෝනා ව්‍යාප්තියත් සමග තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන යන මෙම එන්නත් කරන වැඩපිළිවෙලට සම්බන්ධ සියලු දෙනාට ජනතාව ප්‍රසාදය පළ කරනවා. ඉතින් මේ වර්ජන තියනවා කියලා හිතන්නේ නැහැ. මේගොල්ලෝ ඉතින් මේ වැඩ වර්ජනයක් අස්සේ කරන මේ කාර්යවි පිටාමත්ම අගේ කොට සලකනවා. ඇත්තටම මේක තාම වටින දෙයක්. ඒ කියන්නේ වර්ජනයක් තියනවාද කියලාවත් අපිට නම් එහෙම දැනෙන්නේ නැහැ. එයාලා එයාලගේ සහාය නොපිරිහෙලා ඉටු කරනවා. ඉතින් අපිට බොහොම සන්තෝෂයි මේ වගේ අවස්ථාවක අපිට එයාලගේ මෙහෙ මේ විදිහට එයාලා නොපිරිහෙලා ඉටු කරන එක ගැන. උතුරේ ජනතාව වෙනුවෙන් පැවැත්වූ යුක්තියට ප්‍රවේශයක් ජංගම සේවය සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රශංසාව පළ කළා. ඇමරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අමාත්‍ය අලිසබ්රි මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර හමුව අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්ුණා. ඇමරිකා තානාපති කාර්යාලයේ ප්‍රධානී මාටින් කෙලි, USAID ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ රීඩ් ඒෂ්ලිමන්, එම කාර්යාලයේ අවධානම් සහිත ජනතාව සඳහා වූ කාර්යාලයේ අධ්‍යක්ෂ කෙවින් බීන් යන මහතුරුන් සමගයි මෙම සාකච්ඡාව පැවැත්ුණේ. රටේ සියලු ජනතාවට සමාන අවස්ථාවක් ලබා දීමේ අරමුණින් උතුරේ පැවැත් වූ ජංගම සේවාව මෙම නිලධාරීන්ගේ අගයීමට ලක් වුණා. නීතිය යාවත්කාලීන කරමින් නව නීති ප්‍රතිසංස්කරණගෙන ඒම ආදී ක්‍රියාවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. අමාත්‍යංශයේ දැක්මහා මෙහෙවර ඉදිරියට ගෙනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවයි ඇමරිකා නියෝජිත පිරිස තවදුරටත් සඳහන් කළේ. පාර්ලිමේන්තු සාර සංගීතා ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙලුම නියෝජ්‍ය කතානායක රංජිත් සීමලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණා. සාර සංහිතා දෙවෙනි වෙලුමේ පළමු පිටපත පාර්ලිමේන්තු මහලිකම් ධම්මික දසනායක මහතා විසින් නියෝජ්‍ය කතානායක රංජිත් සීමලාපිටිය මහතා වෙත පිරිනැමුවා. දිනේෂ් ගුණවර්ධන ඩල්ල සලහ පෙරමුණ යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණයේ සහ ජනමාධ්‍ය ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ සකස් කෙරුණු ලිපි මෙහි අන්තර්ගතයි. පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර ආයතනය. අපිට මහා ඉතිහාසයක් තියෙනවා. අපි කියනවා නීති හදනවා. එක පැත්තකින් මූල්‍ය පාලනයේ මුදුන් මල්කඩ, තවත් පැත්තකින් මේ සියල්ල මෙහෙයුම් කරුවා. හැබැයි අද අපි පාර්ලිමේන්තුව ගැන සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් අහුවා පාර්ලිමේන්තුව යනු කුමක්ද කියලා. ඔවුන්ගේ මනසේ එකපාරට නිර්මාණය වෙන්නේ මං හිතන්නේ මහා වාද පිටියක්. මොකද දැන් ඉස්සරවාගෙන මේ සජීවීව මිනිස්සු දකිනවා මේ මහා වාදය. ඉතින් මෙහි තියෙන ගැඹුර හරය වගකීම මිනිසුන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ පාර්ලිමේන්තුවේ කරන මහා කාර්යභාරය පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරන්නා වූ ලිපි පෙළක එකතුවක් මම දකින්නේ ඒ තත්ත්වයන් ආරක්ෂා කිරීම සඳහා. ශ්‍රී ලංකාවේ බහුතරයක් අනතුරු සිදුවන්නේ යතුරු පැදිකරුවන්ගෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්තුව මහතා පවසනවා. ඇතැම් යතුරු පැදිකරුවන් මාර්ග නීති පිළිබඳ තැකීමක් නොකිරීම ඊට හේතුව බවයි ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. මාර්ග රියනතුරු සංඛ්‍යාව ගත්තොත් 2018 වර්ෂයේ මාර්ග රියනතුරු 2994ක් සිද්ධ වෙනවා. ඒ වගේම 2019 වර්ෂයේ 2645ක්, 2020 වර්ෂයේ 2242ක්, 2021 2444ක්. ඒත් අපිට පේනවා ඇති 2018 වර්ෂයේ 2019 වර්ෂයේ 2994ක් සහ 2645ක්. නමුත් මේ අඩු වෙනවා 2242ක් සහ 2021 2414ක් දක්වා. මියගිය ගණනේ 2018 3151ක්, 2019 2839ක්, 2020 වර්ෂවල 2363ක් සහ 2021 2513ක් කියන සංඛ්‍යාව තමයි මාර්ග අනතුරේ මිය ගිස් තිබෙන්නේ. 2021 හේතු වෙන්නේ මේ කොවිඩ් වසංගත රෝගී තත්ත්වය නිසා සංචරණ සීමා. සාපේක්ෂව ගත්තාම එම කාල සීමාවේ වාහන ගමනාගමනයේ අඩුව තිබුණාට නමුත් මාර්ග රියනතුරු සිදු වෙලා තිබෙනවා. ඉතින් මෙහිදී අපි දකින විශේෂම කාරණය තමයි මාර්ග නීති උල්ලංඝනය කිරීම කියන කාරණය අපිට පේන්න තියෙනවා මේ අනතුරු දෙස නිරීක්ෂණය. අනිත් කාරණය තමයි මහජනතාවගේ තිබෙන අනවදානය, නොසලකිල්ල කියන කාරණය. මෙම සිදුවී තිබෙන අනතුරු දෙස බැලුවහම අපිට පේන මූලිකම කාරණය තමයි රියදුරාගේ නැත්නම් මගියෙකුගේ නැත්නම් පදිකයෙකුගේ තිබෙන නොසලකිල්මත් භාවය සානවද. 2018 වර්ෂයේ තිබෙන්නේ යතුරුපැදි 1247ක්, 2019 වර්ෂයේ 1145ක්, ඒ වගේම 2020 1048ක්, 2021 1062ක්. එන ඔබට පේනවා ඇති දැන් 2000ක් 3000ක් අතර තියෙන මාර්කරි අනතුරු වලින් 1000 ගානකටම හේතුලා තියෙන යතුරුපැදි. යතුරුපැදි අතරම වැඩිපුර ධාවනය වෙන්නේ මේ තරුණ පිරිස අතරින්. ඒකයි අපිට තියෙන කනගාටු දායක තත්ත්වය. ඊළඟට ලොරි රථ සහ ත්‍රී රෝද රථ මේ අනතුරු වලට හේතු වෙනවා. කටුනායක ප්‍රදේශ රැසකට අද පස්වරුවේ සිට පැය 14ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ජයල මාර්ගයේ ජලනල පද්ධතිය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 4 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව ඒකල, කොටුකොඩ, උදම්මිට, රජමාවත, තුඩැල්ල සිට විස්ස සැතපුම් කණුව දක්වා වහටියාගම, දෑලතුර, කටුනායක, සීදුව, උඩුගම්පල කොටසක්, මිනුවන්ගොඩ කොටසක්, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණු යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනවා. ජලය අරපිර වැස්මෙන් භාවිත කරන නිසයි ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. පස්වරු 1:55 සිට අපගේ පෑම් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.